අයිබෝන් සේනතුරු YouTube නාලිකාවේ කාලීන සංවාදයයි මෙහෙම ඇරඹෙන්නේ. අද අපි ඉන්නේ හරි නිදහස් වටපිටාවක ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එලිමහනේ ඉන්නේ. අපි රටේ ජනතාව විදිහට බලාපොරොත්තු වෙන්නේ නිදහස. ඒ නිදහස මානසිකව කායිකව ලැබෙන නිදහස වගේම අපිට රටේ ජනතාව විදිහට බලාපොරොත්තු වෙන නිදහස තව තියෙනවා මුල් පරස් එක පැතිරිලා. ඒතරේ විශේෂයෙන් අපිට ආර්ථිකය සම්බන්ධයෙන් නිදහසක් ඕනේ හිතට. එතකොට රටක් දියුණු වෙනවා නම් අපි කැමති ඒ නිදහස වෙදින්න. ඉතින් අද දවසේ මේ වගේ එලිමහන් පරිශ්‍රයක ඉඳගෙන අපි සූදානම් වෙනවා තවත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න විද්වත් සභාවක් එක්ක. මම මුලින්ම හඳුන්වලා දෙන්නම් ඔබට අද සේනතරු YouTube නාලිකාවේ කාලීන සංවාදයේ විශේෂ වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ විද්වත් සභාව කවුද කියලා. පාර්ලිමේන්තුවේ ආර්ථික කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහත්මයා අයබෝන් ඔබතුමාට. ඒ වගේම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මහලේකම් වෛද්‍ය ජීවීර් සිංහ මහත්මයා අයබෝන්. ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් රජයේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මිලින්ද රාජපක්ෂ මහත්මයා අයබෝන්. ලිබරල් තරුණ ව්‍යාපාරයේ කැඳවුම් කාරිණි නීතිඥ නාමිනි පණ්ඩිත මෙලවිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා අයබෝන්. මේ විද්වතුන් හතර දෙනා එක්ක අද අපි කතා කරන්නේ රටක ජනතාව විදිහට අපිට අතිශය වැදගත් කාරණාවක් ගැන. රටකට උචිත සංවර්ධන මාවතක් තෝරා ගැනීමේ වැදගත්කම කියන මාතෘකාව යටතේ තමයි අද දවසේ අපි මේ හතර දෙනා එක්ක කතා කරන්නේ. මුල්ම ප්‍රශ්නය මම සූදානම් වෙන්නේ චරිත හේරත් මහත්මයාට යොමු කරන්න. රටක් සංවර්ධන ප්‍රතිපත්ති තෝරගන්නකොට අවධානයට ලක් කරන්න ඕනේ මොනවද? ඉතාම ස්තුතියි මේ සාකච්ඡාවේ බොහොම බරපතල ප්‍රශ්නයක් ඔබ අහන්නේ. රටක සංවර්ධනය සම්බන්ධව අර අපි කියන සුසමාදර්ශයේ පැරඩයිම් එක හදාගන්නකොට එකක් තමයි අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙන ආර්ථික දිසානතිය මොකක්ද කියන එක සම්බන්ධ එකඟතාවක් අවශ්‍යයි. ඒ කියන්නේ පෞද්ගලික ව්‍යවසායන් සහ රාජ්‍ය කියන ආයතන දෙකෙන් පෞද්ගලික ව්‍යවසායන්ට අපි ලබා දෙන ඉඩ කොච්චරද කියන එක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. එතනින් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳ ඔබ කියන කාරණය ආර්ථිකයට ගැට ගැහෙන්නේ. දෙවැනි එක රටක ආර්ථික වර්ධනය කියන එක, growth කියන එක අපි කොහොමද නිර්වචනය කරගන්නේ කියන එක. ඒ කියන්නේ ආර්ථික වර්ධනය කියන එකේ එක අදහසක් තමයි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඉදිරියට යෑම කියන එක. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට යෑම කියන එකේ තියෙනවා භෞතික තත්ත්වෙකුත්, ඒ වගේම සමාජීය තත්ත්වෙකුත්. මිනිසුන්ගේ සමාජයක භෞතික ජීවන තත්ත්වය, ඒගොල්ලන් ගෙවල් දොරවල්, යාන වාහන, ඉන්න හිටින තැන්, රැය රැකී රක්ෂා වාගේ භෞතික තත්ත්වයන් වගේම නිදහස, ඒ වගේම සංස්කෘතිකමේ වශයෙන් තියෙන ඉඩ ආදි වශයෙන් පළල් සමාජීය අවකාශකුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ වර්ධනයේ මේ අංශ දෙක ඉස්සරහට ගෙනියන්න වඩාත්ම ශක්තිමත්ව මැදිහත් වෙන පෞද්ගලික ව්‍යවසායක් සහ ඉතාම හොඳින් එය කළමනාකරණය සහ නියාමනය කරන රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීම තමයි රටක ආර්ථික සමෘද්ධියේ ප්‍රධාන අවශ්‍යතාවයක් වෙන්නේ. ඊළඟට තුන්වෙනුව මේකේ තව වැදගත් කාරණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වර්ධනය පමණක් අපි අවධානයට ලක් කරොත්, ආර්ථික වර්ධනය පමණක් අවධානයට ලක් කරොත් පොඩි පිරිසකට පුළුවන් රටක ආර්ථික වර්ධනය හදන්න. හැබැයි සමාජයේට මේ වර්ධනයේ අවස්ථා බෙදී යන්නේ නැත්තම්, ඩිස්ට්‍රිබියුෂන් කියන එක ගැන හිතන්නේ නැත්තම් growth එක ගැන පමණක් හිතලා වැඩ කරන්න බෑ. ඒ නිසා තමයි විශේෂයෙන් ওই සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහසෙන් කියන්නේ රාජ්‍ය මේකට මැදිහත් වෙලා මේ ඩිස්ට්‍රිබියුෂන් නැත්තම් බෙදී යාම සම්බන්ධව යම්කිසි එකඟතාවක් අවශ්‍යයි කියලා. ඒ නිසා සංවර්ධන මාදිරියක් ලෙස වර්ධනය growth එකත්, එය සමාජය තුළ බෙදී යන ආකෘතිය ඩිස්ට්‍රිබියුෂන් කියන එකත් කියන දෙක දෙසම බැලීම තමයි ඉතාම යහපත් සංවර්ධන මාදිලියක් වෙන්නේ. හතර වෙනුව ඒක ඇතුලේ ප්‍රශ්න ගණනාවක් විසඳන්න ඕන. එකක් තමයි මම මුලින් කියපු පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉස්සරහට යන්නේ. ඊළඟට රැකියා වෙළඳපොළ කියන්නේ අපි ඔක්කොමලා මේ පළල් සමාජ යාන්ත්‍රණයේ කොටස්කරුවන් බවට පත් වෙන්නේ අපිට ඉඩක් තිබුණොත්. ඒ වගේම මානව සංවර්ධනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සහ විශේෂයෙන්ම මේ opportunities and freedom කියන එක, කියන්නේ අවස්ථා සහ නිදහස කියන එක, ඒ සමාජය තුළ කොහොමද නිර්මාණය වෙන්නේ කියලා.
එනිසා මම අවසාන වශයෙන් ඔබේ පිළිතුරට දෙන්නේ එනිසා අවස්ථා සහ නිදහස කියනෙව්වා නිෂ්පාදනය කළ යුතු දේවල්. තියනෙව්ව නෙමේ. ඉබේ තියනෙව්ව නෙමේ. අවස්ථා කියන ඔපචුනිටීස් කියනව හදන්න ඕන. නිදහස කියන එක නිර්මාණය කරන්න ඕන සමාජයෙන්. ඒක සඳහා මැදිහත් වෙන හොඳම ආර්ථික මාදිලිය තමයි රටක තෝරාගත යුත්තේ. චරිත හිරත් මහත්මය කියපු ඒ කාරණා ටික ගත්තම ඒව හරි ලස්සනයි. අපි කැමති ජනතාව විදියට ඒවා හැමදැක්ම හැබෑ වෙනවා නම්. ડોક્ટર વીરસિંહ මට කැමති ඔබතුමන්ගෙන් දැනගන්න දැන් පාලකයන් තමයි මේ ප්‍රතිපත්ති හදන්නේ. එතකොට ඔවුන් තමයි මේව තෝරන්නේ. ඔවුන්ගේ වගවීම ගැන ડોક્ટરගේ අදහස මට දැනගන්න ඕනේ. ඔව් අත් වශයෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය මූලික වශයෙන් පාර්ලිමේන්තුවේ තියෙන එක කාර්යභාරයක්. ඊළඟට ඔබ මගෙන් අහන්නේ ඔවුන්ගේ ඔවුනේ මේක හරියට ඉටු කරනවද ඔවුන්ගේ පිළිබඳව ඔවුන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඇත්ත තමයි මෑත කාලවල් ගත්තාම අපිට ලංකාවේ මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින් ක්‍රියා කරපු ආකාරය ගැන මම හිතන්නේ ප්‍රශ්න තියෙනවා. දැන් අපි ගත්තොතින් අපි දැන් 2022 වගේ අවුරුද්ද වෙනකොට අපි ලංකාව ආර්ථික අර්බුදයකට ගියා. දැන් මේ අර්බුදයට ගියේ අපි දැක්කා කාරණා ප්‍රධාන කාරණා කීපයක් නිසා විදේශ විනිමය සංජිතය හිඳිලා ගිහිල්ලා රාජ්‍ය ආදායම කඩාගෙන වැටිලා ණය අර්බුදයකට ගිහිල්ලා මහා ණයකන්දක් ඇදිලා මේ වගේ දේවල් වෙලා තමයි අපි අර්බුදයට ගියේ. එතකොට ප්‍රතිපත්ති සම්පාදකයින් අත වශයෙන්ම මේවා දැකිය යුතුව තිබුණා ඒ සුදුසු අවස්ථාවල් වලදී. ඒක දැකලා ඒවා නිවැරදි කරගන්නට පියවර ගත යුතුව තිබුණා. නමුත් කනගාටුවට කාරණේ තමයි එහෙම වුණේ නැහැ. එහෙම ගත්තහම අපිට පේනවා ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් තමන්ගේ ඒ වගකීම ඉටු කිරීම පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නැහැ වගේ පේන්නේ. ඇයි මේක මෙහෙම වුණේ කියන එකත් මම හිතනවා පොඩ්ඩක් හිතලා බලන එක හොඳයි මේ වෙලාවේ. දැන් මෙහෙම තත්ත්වයක් මේ රටේ තිබුණේ නැහැ අවුරුදු 40කට විතර කලින්. අපේ රටේ මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ අත වශයෙන්ම පහුගිය අවුරුදු 40ක් විතර කාලය තුල ඇතිවෙච්ච වෙනස්කම් සමග විශේෂයෙන්ම 78 මේ රටේ ඇති කරපු ව්‍යවස්ථාව ඒකේ මැතිවරණ ක්‍රමය අරහා අපි දැක්කා පාර්ලිමේන්තුවට පත්වියාපු පුද්ගලයින්ගේ ගුණය බැහැලා ගියපු ආකාරය 78ට කලින් ගත්තොත් මේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ මහා විශිෂ්ට බුද්ධිමතුන් විශිෂ්ට දේශපාලන නායකයින් අදත් මේ රටේ මහා දැවැන්ත නායකයින් කියලා කියන්න පුළුවන් අය 78ට කලින් පාර්ලිමේන්තුව ආපු අය. ඊට පස්සේ ආපු අය ගත්තොත් අපිට පේනවා ඉතින් මේ අයගේ ඒ ගුණාත්මක වශයෙන් පහළට ඒමක්. මේවා සිද්ධ වෙන්නේ නිකන් නෙමෙයි. ඒ කියන්නේ මේවා සිද්ධ වෙන්නේ 78 යම්කිසි මේ රටේ ආර්ථික ක්‍රමයක් හඳුන්වලා දෙනවා. ඒ ආර්ථික ක්‍රමය ස්ථාවරව පවත්වාගෙන යන්නට යම් ව්‍යවස්ථා වෙනස්කම් මේ රටට හඳුන්වලා දෙනවා. මෙන්න මේ සමස්ත සන්දර්භය තුළ තමයි මේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඒ ගුණාත්මකභාවය පල්ලෙහාට ගිහිල්ලා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් එහෙම ගත්තාම අත් වශයෙන්ම අද අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් පිළිබඳ අපිට සෑහීමකට පත් වෙන්න බැහැයි කියන එක තමයි මට නම් හිතෙන්නේ. සාමාන්‍ය ජනතාව විදියට අපිට මේ වගේ දේවල් ඇහෙනකොට පොඩ්ඩක් අපේ හදවත සසල වෙලා යනවා. එතකොට මේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්ද? ඒ අපේ රට විතරද මේ ආර්ථික අර්බුදයකට මේ විදියට මුහුණ දෙන්නේ? නූතන ලෝකයේ ආර්ථික මුහුණ දෙන අභියෝගත් එක්ක මෙහෙම අමාරු වැටිච්ච තව රටවල් ගොඩක් තියෙනවා. මිලින්ද මේ නූතන ලෝකයේ ආර්ථිකයේ මුහුණ දෙන අභියෝග ගැන මොකද මිලින්දගේ අදහස? මේ මොහොතේ ලෝකය මුහුණ දෙන ප්‍රධානම අභියෝගයේ ආර්ථික අභියෝගයක් වුණාට මම හිතන්නේ පුළුල්ව අභියෝග තුනකට අපි මුහුණ දෙමින් සිටිනවා කියන එකයි මගේ අදහස. පළවෙනි අභියෝගය තමයි මේ ecological crisis එක. අදත් අපි මේ මුහුණ දෙමින් සිටින එක. කාල වහින්න ඕන කාලෙට නෙමෙයි වහින්නේ. වහින වෙලාවට නෙමෙයි වහින්නේ. අපි ලොකු ecological crisis එකක්. ඒ කියන්නේ විශේෂයෙන්ම පහුගිය දශකයේ විතරක් ගත්තොත් මිහිපිට ඉන්න සතුන් විශාල ප්‍රමාණයක් වඳ වෙලා ගියා. මේක ඇවිල්ලා අන්තිමට අපිත් කොහොමද මේ පරිසරය ඇතුලේ වඳ නොවි ජීවත් වෙන්නේ කියන තැනට මේ අභියෝගය අරගෙන එනවා. කියන්නේ ලොකු climate, ලොකු ecology එකේ, ලොකු පරිසරික සටනකට අපි මූණ දෙමින් ඉන්නවා. දෙවැනි එක තමයි මේ ටෙක්නොලොජිකල් රෙවලූෂන් එක. ඒ කියන්නේ ඉතිහාසයේ අන් කවරදාකටවත් වඩා වේගයෙන් තාක්ෂණය සහ විද්‍යාව වෙනස් වෙමින් පවතිනවා. ඉතාම වේගයෙන්. ඒ කියන්නේ
ඒක කොච්චර වේගෙන් වෙනස් වෙනවද කියලා පවත් කියනවා නම් මේ 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 වෙනකොට මේ මේ පහුගිය දශකයේ වෙනකොට තාක්ෂණයේ තිබුණේ මිනිස්සුන්ට පිටිපස්සේ. ඒ කියන්නේ මිනිස්සු තමයි තාක්ෂණය හොයාගන්නේ. දැන් මේ AI තාක්ෂණය කොච්චර වේගෙන් වැඩේ පටන් අරන් තියෙනවද කියනවා නම් තාක්ෂණය අපි පහු කරන් ගිහිල්ලා තියෙනවා. ඒකට අපි දැන් පුදුම විදියට මහන්සි වෙනවා විද්‍යාව සහ තාක්ෂණය අල්ලගන්න. අපිට ඉස්සරහින් තියෙන එක. එතකොට ඇමීබා වගේ ඉඳන් මිනිස්සයා දක්වා දිනු වෙන අවුරුදු බිලියන ගණක් ගියා. එතකොට මේ AI සම්බන්ධයෙන් වැඩ කරන විද්‍යාඥයෝ කියනවා AI තාක්ෂණය දැන් තියෙන්නේ ඇමීබා තත්ත්වයේ කියලා. එතකොට මේක පුදුම වේගකින් දිනු වෙලා ඒවත් ඊළඟ අවුරුදු කීපය තුළ ඊළඟ දශකයේ දෙක තුළ මොනවා වෙයිද? මේක තමයි අලුත් අර්බුදේ ලෝකෙ මුණ දීලා තියෙන. තුන්වෙනි අර්බුදේ තමයි මම හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථිකය පිළිබඳ අර්බුදය. ඒකට අපි කියන්නේ මේ සාමය පිළිබඳ අර්බුදය. ඒ කියන්නේ පෞගිය දශක 6-7 ගත්තාම දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ පොදුවේ ලෝකය අපි මොකක්ද ඒකට කියන්නේ සාමකාමී ස්වරූපයකින් තමයි තිබ්බේ. අපි සාමකාමී ලෝකයක තමයි ජීවත් වුනේ. පොදුවේ ගත්තොත් එතකොට ලිබරල් ඩිමොක්‍රටික් ඕඩර් එක ජයග්‍රහණය කරලා තිබ්බා. ෆැසිස්වාදය පරාජය වුණා. ඊළඟට මේ අපි ඒකට කියනවා මේ සමාජවාදී ආර්ථික ක්‍රමය ලක්ෂණ සහිත තියෙන ආර්ථික ක්‍රමය පසුබැහැලා ගිහිල්ලා ධනවාදී ආර්ථික ක්‍රමය උඩට ආවා, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් උඩට ආවා. එහෙම ඇවිල්ලා මොකද උනේ? ලෝකෙ පොදුවේ සාමකාමී තැනක් බවට පත් වුණා. හැබැයි අද නැවත වරක් අපි ගත්තොත් වෙස්ට් එකයි ඊස්ට් එකයි අතර, අපි ගත්තොත් ඒෂියා අතර ඉතාම සංතීර්ණාත්මක යුද්ධයක් මේ වෙලාවේ පවතිනවා. රුසියානු යුක්‍රේන යුද්ධය ඉතාම තීරණාත්මක යුද්ධයක්. අනිත් පැත්තෙන් මේ අරාබියේ හදවතේ යුද්ධයක් පවතිනවා. ඒකත් බලපුවාම අරාබියයි වෙස්ට් එකයි අතර යුද්ධයක් දෝයයි පේන තරම යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට අපි ගත්තොත් 1939 ජර්මනිය ආක්‍රමණය කරපුවාම, ජර්මනිය එළියට බැස්සාම ලෝකෙ අනිත් රටවල්වල ජීවත් වෙච්චi ඇහිතුවේ නැහැ මේක ලෝක යුද්ධයක් කියලා. එහෙනම් අපි දන්නේ නැහැ මේ අර වෙන යුද්ධ තුන්වෙනි ලෝක යුද්ධය ආරම්භද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේක ඉතාම සංකීර්ණ තත්වයක්. එතකොට අපි ආර්ථිකය ගැන කතා කරනවා නම් ආර්ථිකය ගැන කතා කිරීමටවත් අපිට ඉඩක් ලැබෙන්නේ මේ මූලික ප්‍රශ්න 3-4ට. විසඳුම් හොයාගන්නවාද නැද්ද කියන එක මත. මොකද ඒවට විසඳුමක්, ඒව සම්බන්ධයෙන් එකඟතාවයක්, කෝපරේෂන් එකක්, එහෙම නැත්නම් බහුපාර්ශවී එකඟතාවයකට අපි එන්නේ නැතුව මේ මේ ජාත්‍යන්තරව ජාතික වශයෙන් ඇති වෙලා තිබෙන ආර්ථික අර්බුදයට උත්තරයක් හොයන එක ගැන අපිට සාකච්ඡා කරන්න බෑ කියන එක තමයි මගේ අදහස. දැන් වෛද්‍ය වීරසිංහ මහත්මයා කතා කරද්දී කිව්වා 78න් පස්සේ බොහෝ දේවල් වෙනස් වුණ විදිහ. දැන් නාමිනි ඇවිල්ලා මේ ලිබරල් වාදයත් එක්ක වැඩිපුර ඉන්න කෙනෙක්, එතකොට ඒක විශ්වාස කරන කෙනෙක්. මට හිතුණා නාමිනිගෙන් අහන්න ගෝලීය ධනවාදය පදනම් කරගත්තු අර්ථ ක්‍රමයක් ගැන කතා කරොත්. මේකේ මම දන්නා පුද්ගලික වාසි තමයි නාමිනි කතා කරන්න කැමති. වාසි අවාසි දෙකම අපි කතා කරමු. ධනවාදය පදනම් කරගත්තු අර්ථ ක්‍රමයකට ගියොත් ධනවාදය කියන්නේ සරලවම ඒ නම කියද්දි මොන වගේ අදහසක් ඔලුවට එනවද කියලා දන්නේ නැහැ. මේවා එක එක ෆ්‍රේසස්. නමුත් මෙතන අපි ධනවාදී කෙනකින් අදහස් කරන්නේ ඇත්තටම බහුතර මනුෂ්‍ය වර්ගයාගේ, ඒ කියන්නේ බහුතරයේ මහජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙන මට්ටමේ මහා පරිමාණාකාරයෙන් නිෂ්පාදනය කරන එක. නමුත් මේක ගොඩක් වෙලාවට වැරදි විදිහට නිරූපණය වෙන්නේ මේ මහා පරිමාණ නිෂ්පාදනය කියන එක පමණයි. නමුත් මේ මහා පරිමාණ නිෂ්පාදනයේ සිද්ධවන්නේ බහුතර මහජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. මේකට තමයි ධනවාදය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් කරපු මිනිසුන්ගේ අවශ්‍යතා සන්තුෂ්ට කරන්න කරපු මේ නිෂ්පාදනය නිසා තමයි ඉතිහාසයේ කවදාවත් අපට හමු නොවිච්ච තරම් දේවල් වලට අද දවසේ මිනිස්යන්ට ප්‍රවේශය හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ මීට කාලෙකට කලින් ඉතිහාසයේ සුළුතර ප්‍රභූ පිරිසකට පමණක් සීමා වෙච්ච යම් යම් සේවා සහ පහසුකම් වලට, භාණ්ඩ වලට අද දවසේ අපට ප්‍රවේශය හම්බෙලා තියෙන්නේ අන්නේ ඒ ආකාරයෙන් කරන නිෂ්පාදනය නිසා. උදාහරණයක් විදිහට මම ගත්තොත්, මං කාගෙන් හරි මෙතන ඉන්න කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, ඕගොල්ලෝ කැමති 1970 ජීවත් වෙන්නද අද ජීවත් වෙන්නද? උත්තරය එක අහන්නවත් දෙයක් නෙමෙයි අද. ඇත්තටම ඊයේ ජීවත් වෙන්නද අද ජීවත් වෙන්නද කියලා ඇහුවොත් උත්තරය අද. ඒකට හේතුව තමයි
ඇත්තටම මේ සමාජය මේ ලෝකය කියන එකේ හැමදාම තියෙන ප්‍රෝග්‍රෙස් එකක් ඇත්තටම ඊට වඩා අද හොඳයි. ඊට වඩා අද හොඳ වෙන්න හේතුව තමයි මේ ධනවාදී විසින් නිර්මාණය කරලා තියෙන රාමුව. තාක්ෂණයේ තියෙන දියුණුව, විද්‍යාවේ තියෙන දියුණුව, භාණ්ඩ සහ සේවාවල තියෙන දියුණුව සහ ඒවාට පොදුවේ අපි හැමෝටම ප්‍රවේශ වෙන්න තියෙන ඉඩකඩ. ඒකට හදලා තියෙන දේශපාලන රාමුව. දේශපාලන රාමුව හැම සකස් වෙලා තියෙන්නේ ධනවාදය නිසා. ඉතින් මීට කාලෙකට කලින් අපි දන්නවා ෆෝන් එකක් කියන එක තිබුණේ ගමකට එකයි ගම් දෙකකට එකයි. ඊට පස්සේ මේක අර සෙල්ටෙල් කියලා ආවම ගැඩොල් භාගයක් වගේ ලොකු ෆෝන් එකක් තිබුණේ. ඒකේ ඉන්කමින් කෝල් එකක් විතරක් රුපියල් 40ක් 60ක්. එතකොට අවුට්ගෝයින් කෝල්ස් වලට ඊටත් වැඩි. එතකොට ඒ කාලේ ආප්ප වගේ දෙයක් ගත්තොත් 725ක් වගේ. අපේ අම්මලා කියන්නේ පොඩි කාලේ පාංගෙඩියක් මෙච්චරයි. හැබැයි අද පාංගෙඩියක් අද ආප්පයක් රුපියල් 50කට ගිහිල්ලා. හැබැයි ෆෝන් කෝල් එක රුපියල් 40 ඉඳන් කොහොමත් මේ අපිට එන කෝල් වලට අය වෙන්නේ නැහැ. අවුට්ගෝයින් කෝල් එකක් රුපියල් 40 ඉඳන් වැඩි වුණාද විනාඩියකට. එන්න එන්න දුරකථන මිල අඩු වෙලා තියෙනවානේ. දුරකථනෙන් අපි ගන්න කෝල් එකක මිල. මං හිතන්නේ ඒක තමයි මේ ධනවාදයේ විසින් අපිට සපයන්නේ තරගකාරීත්වය සහ ඒ බහුතරයේ අවශ්‍යතා සන්තුෂ්ට කරන්න කරන නිෂ්පාදනය සේවාවන් නිසා මහජනතාවට ලැබෙන ප්‍රයෝජනය. බාණ්ඩවල මිල අඩු වෙලා තියෙනවා, ප්‍රවේශය වැඩි වෙලා තියෙනවා සහ වෙළඳපොළ තුල උනාත් ඕනෑම කෙනෙක්ට තර්ග කරන්න පුළුවන් ආකාරයේ නිදහසක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක මටත් වෙන කෙනෙක් හා සමානවම තර්ග කරන්න පුළුවන් හැකියාව නිදහස ලබා දීලා තියෙනවා. ඒ නිසා ධනවාදී කියන්නේ පොදුවේ සියලුම මනුෂ්‍ය වර්ගයාට සමානාත්මතාවය, සාධාරණත්වය සහතික කරන ක්‍රමවේදයක්. ඒක සංකල්පනාත්මකවම ඇති වෙන දෙයක්. ඒක හැම දිනාටම වෙළඳපොළට ඇතුළත් වෙන වෙළඳපොළේ ප්‍රතිලාභ ලබා ගන්න තියෙන ක්‍රමයක්. ධනවාදී විසින් දේශපාලන ආකෘතියටත් ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. පුළුවන් තරම් දේශපාලන රාමුවක් හදන්න ගොඩක් චොයිසස් තියෙන මාකට් එකක් ඇති කරන්න. ඒ කියන්නේ මිනිසුන්ට චොයිසස් ගොඩක් අතරින් තමන් කැමති චොයිස් එක, තමන් කැමති තේරීමට යන්න පුළුවන් ආකාරයේ දේශපාලන රාමුවක් සකස් කරන්න. දේශපාලන රාමුවේ වගකීම වෙන්න ඕනේ ඒ වගේ තේරීම් ගණනාවක් මාකට් එකේ තියෙනවා කියන එක තහවුරු කරන්න. ඉතින් ඒක තමයි මට අනුව සරලව ධනවාදී කියන්නේ, ධනවාදී ප්‍රතිලාභ කියන්නේ. ඉතින් අවාසි කියන දෙයක් මට එහෙම ඔළුවට එන්නේ නැහැ. මොකද ඔය කියන දේවල් වල යම් අවාසියක් තියෙනවා නම් ඒක අවාසියක් වෙන්නේ නැති. නමුත් මට හිතෙන විදිහට ධනවාදී කියන එක ආර්ථික මොඩලයක් වගේම ඒක සම්බන්ධ වෙලා තියෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියත් එක්ක, ලිබරල් වටිනාකම් එක්ක. ඒ කියන්නේ අවසානයේ තනි පුද්ගලයා ආරක්ෂා වෙන්න උන අර ඉන්ඩිවිජුවල් ඒජන්සි එක කියන එක කේන්ද්‍රගත කරගෙන තනි පුද්ගලයාගේ සුවිශේෂීතාවයන්, අනන්‍යතාවයන් ආරක්ෂා කරන්න ඕනේ. එයාගේ උපරිම අභිවෘද්ධිය තමයි මේ සිස්ටම් එක විසින්, දේශපාලන රාමුව විසින් ආරක්ෂා කරන්න ඕන කියන එක කේන්ද්‍ර කරගත්ත මතවාදය. ඉතින් ඒකේ අවාසියක් කොහොමද ඇති වෙන්නේ කියන එක මට හිතා ගන්නවත් බෑ. තනි පුද්ගලයෙක්ගේ අභිවෘද්ධිය ඇති වෙන දෙයක් අවාසියක් වෙනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම එහෙම ගෝලීය ධනවාදයේ නවාසියක් ඇත්තෙම නැද්ද? නෑ, මෙහෙමයි. දැන් ওই ධනවාදය ගැන බොහොම උඩින් කතා කරනකොට ඔය වාගේ ගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ධනේශ්වර සමාජ චින්තනය කියන එක හොඳ එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඇති කරපු ප්‍රශ්නත් ගණනාවක්ම තියෙනවා. විශාල ප්‍රශ්න තොගයක් තියෙනවා. දැන් අර මිලින්ද කියපු ecological issue එක ගන්නකෝ. ecological issue එක කියන්නේ ධනවාදයේ reproduct එකක්. හරිනා. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ඒ විදිහට සරලව මේ අපි ඉදිරියේ පේන දේ ඇතුළේම බලන්න බෑ. ඇත්තටම ධනවාදය කියලා කියන්නේ එක පැත්තක සමාජ ක්‍රමයක්. ඒ වගේම ඒක ඇතුලේ යම් පන්තිමය පදනමක් තියෙනවා. ධනවාදය කියන එක ඇතුලේ ව්‍යවසායකත්වයත්, ප්‍රාග්ධනයත්, ශ්‍රමයත් කියන තුනම ගැන වෙනස් වූ තේරුම් ගැනීම් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම ධනවාදයයි ප්‍රජාතන්ත්‍රවාදය අතර තියෙන සම්බන්ධය නාමිනී කියන තරම්ම මේ සරල සුගමත් නැහැ. ඕනනම් කාට හරි තර්ක කරන්න පුළුවන් ලිබරල් වාදයට තියෙන විශාලම අභියෝගය ධනවාදයයි කියලා ඕනනම් තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒ වුණාට හැබැයි අලුත් ජෙනරේෂන් එක හිතන විදිහ තමයි නාමිනීගෙන් එළියට එන්නේ. ඒක ඉතා වැදගත්. මොකද ඒ අය කල්පනා කරනවා මේ සමාජය තුළ මේ අවස්ථා නිර්මාණය කිරීම වැඩි වෙන්නේ ධනේශ්වර සමාජ සම්බන්ධතාවය නිසා කියලා. ඇත්තටම මෙතන වැදගත් වෙන්නේ මේ ප්‍රොඩක්ෂන් කියන එක, නිෂ්පාදනය කියන එක. අපි ඇත්තටම විශ්වවිද්‍යාල උගන්වනවා මේ ප්‍රොඩක්ෂන් එක හැදෙන්නේ කොහොමද, ඒ නිෂ්පාදනයට සමාජයේ තියෙන සම්බන්ධතාවය, නිෂ්පාදන සම්බන්ධතාව කොහොමද හැදෙන්නේ කියලා.
එත නිෂ්පාදනයයි නිෂ්පාදන සම්බන්ධතායි දෙක ධනේශ්වර සමාජ ක්‍රමය ඇතුළේ ඉදිරිපත් කරලා තියෙන විවෘත ආකෘතිය නිසා අලුත් සොයාගැනීම් රාශියක් ඇවිල්ලා තියෙනවා. සමාජ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි මේකට යම් කිසි තුලනාත්මක එකතු කිරීමක් රාජ්‍ය පැත්තෙන් ගේන්න ඕන. දැන් ඔබට මම කියන්න ඕන මේ ධනේශ්වර වෙළඳපොළ ක්‍රමයත් එක්ක තරඟ කරපු හුඟක් ආයතන කඩා වැටුණා. සංස්කෘතිය ධනේශ්වර ක්‍රමය ඇතුළෙන් අත්පත් වුණා. පවුලවාගේ ආයතනයක් ගත්තත් ඒකටත් මේ ධනේශ්වර සමාජ ක්‍රමය ඇතුළේ තනියෙන් හැප්පිලා නැහැ. ඒක යටත් වෙනවා. එනිසා මේ වෙළඳපොළ ආකෘතිය ඇතුළේ යම් කිසි හෙට්ටු කිරීමක් යම් කිසි තුලනාත්මක ගතියක් නිර්මාණය කරන්න පුළුවන් රාජ්‍යයට විතරයි. තර්කයක් විදිහට කිව්වොත් මාකට් එක නැත්තම් වෙළඳපොළ සංස්කෘතිය පවුල වගේ සමාජයකක ඔක්කොටම දාපු බලපෑම රාජ්‍යයට දාලා නැහැ. එනිසා රාජ්‍යය කියන එකත් එක්ක වෙළඳපොළ තුලනාත්මකව කළමනාකරණය කර ගැනීම අපි වාගේ රටවල්වලට ඉතාම වැදගත්. ඒකෙදි නාමිනි කියන විදිහේ විවෘත නව මේ අර නව දැනුම නව තාක්ෂණය යටපත් වෙන්නෙත් නැහැ. අවස්ථා අඩු වෙන්නෙත් නැහැ. හැබැයි ඒ වුණාට මේ වෙළඳපොළ යාන්ත්‍රණය ඇතුලේ තියෙන සමහර වෙලාවට අර අසාධාරණ සහ අසමමිතික පැවැත්ම සමහන් කරන්න අපිටත් ආයතනයක් තියෙනවා. ඒක තමයි රාජ්‍ය කියන්නේ. ඒ නිසා මේ දෙක දැන් උදාහරණයකට චීනය වගේ රටක් ගත්තොත් මට හිතෙන්නේ මේක තමයි ඒගොල්ලන්ගේ තියෙන සක්සස් එක. ඒගොල්ලෝ රාජ්‍ය කියන එකටත් යම් කිසි ඉඩක් දීලා වෙළඳපොළට යන්න දීලා තියෙනවා. ඒ රාජ්‍යයේ අවසාන විග්‍රහයේදී පළල් ජනයාගේ පෙනී සිටින්නා ලෙස තබා ගැනීම තියෙනවා. සමහර රටවල් රාජ්‍ය දිය වෙන පරිදි වෙළඳපොළ ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඉතින් එහෙම තැනකදී වෙළඳපොළේ වෙන ප්‍රශ්නයක් මධ්‍යස්ථව ආමන්ත්‍රණය කරන්න කෙනෙක් නැති වෙනවා. ඉතින් ඒක තමයි මේ තියෙන ප්‍රශ්න. නමුත් මේ වැදගත් ප්‍රශ්නයක් නාමිනී ගේන්නේ. ඉතින් මේකට ටිකක් දීර්ඝව කතා කරන්න ඕන එකක්. අපි චීනය ගැන චරිත හිරත් මහත්මයා කියපු හින්දා දැන් ඩොක්ටර් වීරසිංහට මම හිතන්නේ මේ සම්බන්ධයෙන් හොඳ අදහසක් පළ කරන්න පුළුවන් වෙයි. චීනය කියලා කියන්නේ අපි දන්නවා ඔවුන් ලෝකෙට අලුත් දේවල් හඳුන්වලා දෙන තැනක්. එතන අලුත් නිෂ්පාදන විතරක් නෙවෙයි ඔවුන්ගේ ආර්ථිකය වුණත් ඔවුන්ට ගැලපෙන විදිහට ඔවුන්ගේ මොඩල් එකක් තමයි හැමතිස්සෙම මේන්ටේන් කරන්නේ, නඩත්තු කරන්නේ. ඉතින් මේ චීනය තමන්ගේ මොඩලයක් මේ තියාගන්න එක තුලින් ලබාගෙන තියෙන දියුණුව ගැන අපි කතා කරමු ඩොක්ටර් වීරසිංහ. ඔව් අත් වශයෙන්ම අපි මෙහෙමයි චීනය බදන්නවා 1949 ඔක්තෝබර් මාසේ පළවෙනිද තමයි චීන විප්ලවය ජයග්‍රහණය කරන්නේ, කොමියුනිස්ට් පක්ෂය ජයග්‍රහණය කරන්නේ අවුරුදු 75 මේ ඔක්තෝබර් පළවෙනිදට. ළඟට චීනයේ ඉතිහාසය ගත්තොත් ඒ ආරම්භක යුගයේ ඉඳලා මාව් සේතුන් තමයි පාලනය කරන්නේ 1976 විතර වගේ කාලය වෙනතුරු. ඊළඟට 78 බලයට පත් වෙනවා ඩෙng ෂියාඔපින්. ඩෙng ෂියාඔපින් තමයි ඊළඟට මේ චීනය වෙන මාවතකට අරගෙන එන්නේ. දැන් අත වශයෙන්ම ඔවුන් විග්‍රහ කරන ආකාරයට චීනයේ මුල් අවධිය ඔවුන් හඳුන්වන්නේ ඔවුන්ගේ රටේ සංවර්ධනයේ ප්‍රාථමික අවධිය, ප්‍රාථමික සමාජවාදී අවධිය විදියට. ඊට පසුව අපි දැක්ක දේ තමයි ලෝකේ චීන විතරක් නෙමෙයි මුළු ලෝකයේම 70 දශකය වන විට ආර්ථිකයේ යම්කිසි අපි කියනවා ස්ටැග්නේට් වුණා, එක තැන ඉන්න ස්වභාවයක් ඇති වුණා ධනවාදී ලෝකයේත් සමාජවාදී ලෝකෙත්. ඒ වන විට සමාජවාදී ලෝකයක් තිබුණා. අපි කියන මේ 70 දශකය වන විට සෝවියට් සංගමයේ ප්‍රමුඛ සමාජවාදී ලෝකයක් තිබුණා. ඊට අනිත් පැත්තට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනවාදී ලෝකය. මේ දෙපැත්තෙම ආර්ථිකයේ යම්කිසි එක්තැන පැවතුණු තත්ත්වයක් ඇති වුණා. එක්තැන ඉස්සරහට යන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වය තුළ තමයි චීනය ඩෙng ෂියාඔපින් ඔහු අර ඔහුගේ සුප්‍රකට කියමනක් තියෙනවා, මීය අල්ලනව නම් බලලා කළු උනත් එකයි සුදු උනත් එකයි කියලා. ඔහු ඒ කියන්නේ ඔහු ලෝකයේ ඒවන විට රටවල්වල වෙමින් තියෙන දේ අධ්‍යයනය කරලා අලුත් දේවල් මේ රටට හඳුන්වලා දෙනවා, විවෘත කිරීම හඳුන්වලා දෙනවා. එතකොට එහෙම තත්ත්වයක්. ඒ අත් වශයෙන්ම අපි දැක්ක අනිත් දේ තමයි 70 දශකයේ පහුවෙලා 80 දශකයේ අවසාන වේගෙන යනකොට සෝවියට් සංගමයේ ප්‍රමුඛ සමාජවාදී රටවල් බිඳ වැටෙනවා. නමුත් අනිත් පැත්තට මහජන චීනය මේ අලුත් ප්‍රතිසංස්කරණ සමගින් ඔවුන් ඉදිරියට එනවා. දැන් එහෙම ඇවිල්ලා අපි දන්නවා ඩෙng ෂියාඔපින්ගෙන් පසුව පාලනයට කීප දිනෙකම නායකයින්පත් වුණා. එතන ඊළඟට දැන් මේ වන විට ෂී ජින්පින් තමයි චීන කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙන්නේ, චීනයට නායකත්වය දෙන්නේ.
ඔබ දන්නවා 2021 වන විට 2021 කියලා කියන්නේ 1921 චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරලා 2021ට අවුරුදු 100යි ඔවුන්ට තිබුණ සතවර්ෂ ඉලක්කයක් ඒ පළවෙනි සතවර්ෂ ඉලක්කය තමයි දරිද්‍රතාවය තුරන් කිරීම. ඒක 2021 අවුරුද්ද ඔවුන්ට පුළුවන්කම ලැබුණා දරිද්‍රතාවය තුරන් කරන්න රටින්. ඊළඟට දැන් ඔවුන් තව සතවර්ෂ ඉලක්කයක් යොදාගෙන තිනවා. ඒක 2049 දක්වා. ඒ කියන්නේ 1949 තමයි චීන කොමියුනිස්ට් පක්ෂයේ බලයටපත් වෙන්නේ. එදා ඉඳලා අවුරුදු 100ක් ගිය තැන 2049 2049 වන විට නවීන සමාජවාදී රාජ්‍යයක් බවට චීනය පත්කිරීමේ ඉලක්කය. දැන් මේ වචන මෙහෙම වුණාට මේවෙන් කියවෙන දේ ඊට වඩා ඉතා ඒ කියන්නේ බොහෝ ගැඹුරු දේවල් මේකේ කියවෙනවා. ලොකු ආපු ගමනක් මේකේ තියෙනවා. එතකොට දැන් මේ යුගය ගත්තාම ඇත්ත වශයෙන්ම මිට කලිනුත් මෙතන මහාචාර්ය චරිතගෙන් කියවෙච්ච ආකාරයටම චීනය ගත්තාම චීනයේ තියෙන පෞද්ගලික අංශයක්. හැබැයි බොහොම සක්‍රීය රාජ්‍යයක් තියෙනවා. සක්‍රීය රාජ්‍ය අංශයක් තියෙනවා. සාමූහික ආර්ථික මොඩල්ස් තියෙනවා. සාමූහිකව ක්‍රියා කරන ආර්ථික වැඩපිළිවෙළවල් තියෙනවා. මේ සියල්ලගේම සංකලනයක් විදිහට තමයි චීනය ඉදිරියට යන්නේ. ඉතින් දැන් මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ චීනයේ 14 වෙනි පස් අවුරුදු සැලැස්ම 2021 ඉඳලා 2026 දක්වා. මේ කාලය තුල චීනය අපේක්ෂා කරනවා අර ඉහළ සංවර්ධිත රටක් බවට පත් වෙන්න අර ඒක පුද්ගල ආදායම අනුව අත වශයෙන්ම ඔවුන් අර මිලදී ගැනීමේ බල සමානතාවයේ අනුව මේ වන විට ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම අත වශයෙන්ම ඩොලර් 22000ක් විතර. නමුත් ඒක ඒ පර්චේසින් පවර් පැරිටි කියන එක. නමුත් මේ අනිත් ක්‍රමයට ඒක පුද්ගල ආදායම වැඩි කරගන්න ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. මේ පස් අවුරුදු සැලැස්ම තුළ ඉහළ සංවර්ධිත රටක් දක්වා. ඊට අමතරව 2035 වන විට ඔවුන් සැලසුම් කරලා තියෙනවා සමාජවාදී නවීකරණ ක්‍රියාවලියක් සකස් කළා. ඒ කියන්නේ රාමුවක් සකස් කළා. ඒ රාමුව සම්පූර්ණ කරන්න. ඉතින් මෙහෙම ඔබ දන්නවා තාක්ෂණය ගත්තාම අද චීනය ක්‍රිටිකල් තාක්ෂණික අංශ 44කින් 34ක චීනය තමයි ඉදිරියෙන් ඉන්නේ. ඉතින් ඒ කියන්නේ මෙහෙම චීනය විශාල විදියට ඒ කියන්නේ ජනතාවගේ මේ ආර්ථිකයේ ඉදිරියට ගෙන යන අතරේ මාචාර්ය චරිත කියපු විදියටම ජනතාවගේ සුභසිද්ධිය ජනතාවගේ සුභසාධනය අතිශයින්ම වැදගත්. ඉතින් ඒකත් කරමින් ඔවුන් ඉතාමත්ම ඉහළ සංවර්ධනයක් අත්පත් කරගනිමින් ඉදිරියට යමින් තිබෙනවා. එතකොට ඩොක්ටර් වීරසිංහ දැන් චීන ජනාධිපතිතුමන් ගැන කතා කරපු නිසා දැන් ඉස්සර අපි චීනය කිව්වහම චීනය ටිකක් තනියම තමන්ගේ ගමන ගියේ. දැන් එහෙම නැහැ. ලෝකයේ අනිත් රටවල් එක්ක එකතු වෙලා මේ ගෝලීය සංවර්ධනය කියන කාර්යයට මුල පුරලා තියෙනවා. ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔය අත් වශයෙන්ම ඔබ දන්නවා 2013 අවුරුද්දේ සී ජින්පින් ජනාධිපතිතුමා මොස්කව් නගරයට ගිහිල්ලා දේශනයක් පවත්වලා අදහසක් ලෝකයට ඉදිරිපත් කළා. ඒක තමයි පොදු අනාගතයක් සහිත ගෝලීය ප්‍රජාවක් සකස් කරගන්න ඕනේ කියලා. පොදු අනාගතයක් සහිත අපි ඔක්කොම එකම ගෝලීය ප්‍රජාවක්. අපි ඔක්කොටම තියෙන්නේ එකම අනාගතයක් කියන ඒ අදහස ඉදිරිපත් කරුවා. ඒ අදහස ඉදිරිපත් කරලා ඒ අදහස මුදුන්පත්වා ගැනීමේ උපක්‍රම විදියට ඔහු කරුණු කිහිපයක් පිටින් විට ඉදිරිපත් කළා. ඒන් එකක් තමයි Belt and Road Initiative කියන එක. ඒ කියන්නේ අපි කියන්නේ නව සේදමාවත් වැඩපිළිවෙල. ඔහු ඉදිරිපත් කරන්නේ අර ඒ කියන්නේ පොදු අනාගතයක් සහිත ගෝලීය ප්‍රජාවක් තනා ගැනීමේ එක උපක්‍රමයක් විදියට. ඊට පසුව ඔහු විටින් විට අදහස් කීපයක් ඉදිරිපත් කළා. 2021 අවුරුද්දේ ඔහු ඉදිරිපත් කරනවා Global Development Initiative. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වෙනි සැසිවාරයේදී ඉදිරිපත් කරන්නේ. ඔහු අත් වශයෙන්ම ඔහු මේකේ හරයක් වශයෙන් කිව්වොත් ඔහු කියන්නේ ශක්තිමත් එවැගේම හරිත මිලින්ද මතුකර ප්‍රශ්න හරිත ඒ කියන්නේ පරිසරය සමග මේ සුසංයෝගයකින් ඒ කියන්නේ පරිසර රක්ෂණය ආරක්ෂාවත් සමග යන ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න ආර්ථික වර්ධනයකට කොහොමද යන්නේ කියලා. මේකේ මූලික අරමුණ උනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 20:30 ඒ Sustainable Development SDGs Sustainable Development Goals තිරසර සංවර්ධන ඉලක්ක වලට යන ගමන සමග බද්ධ වෙන අදහසක් තමයි සී ජින්පින් ඉදිරිපත් කළේ. ඒක මේ 2021. ඊට පසුව 2022 2023 ඔහු ඉදිරිපත් කරන තවත් සංකල්ප දෙකක්. එකක් තමයි Global Security Initiative ගෝලීය ආරක්ෂාව පිළිබඳ සංකල්පය සහ තෙවනුව ඔහු ඉදිරිපත් කරන Global Civilization Initiative ගෝලීය ශිෂ්ටාචාරය පිළිබඳ සංකල්පය. කොහොමද මේ ගෝලීය ඒ කියන්නේ විවිධත්වයක් තිබෙද්දී කොහොමද එකම ගෝලීය ශිෂ්ටාචාරයකට අපි ඒ කියන්නේ
සහජීවනයෙන් පිරුණු ශිෂ්ටාචාරයක් ඇතුව ලෝක ප්‍රජාව ගොඩනගන්නේ. ඉතින් මෙන්න මෙහෙම එකන්නේ ඉතාමත්ම සැලසුම් සහගතව සහ ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන ආකාරයට සමස්ත ලෝකයටම ඔහු ඒ සංකල්ප ඉදිරිපත් කරලා චීනය විසින් ඒව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ තියෙන්නේ මිලින්ද ලෝකයම එකතු කරගෙන යන ගමන. මේක අපි බහුපාර්ශ්වවාදය කියනත් පුළුවන්. එතකොට මේ බහුපාර්ශ්වවාදයේ වැදගත්කම ගැන අපි කතා කරමු. මල්ටිලැටරලිසම් කියන එක. හොඳ අපි මේ මුදු සංවාදයේ හොඳ තැනක් ඒක. මොකද මම මගේ ඉස්සෙල්ලා අදහසත් නතර කරේ එතනින්. ඇත්තටම අපි ලෝක ඉතිහාසයේ කියවද්දි ලෝක ඉතිහාසයේ මතක නම් ලෝක ඉතිහාසය කියන්නේ වෙස්ට් එකට. ලෝක ඉතිහාසය කියලා වෙන දෙයක් නැහැ. වෙස්ට් එක කියලා කියන්නේ ලෝක ඉතිහාසයේ අපි යටත් විජිත බවට පත් කරෙත් වෙස්ට් එක. ඊට පස්සේ එයාලගේ භාෂාව තමයි අපේ ලෝකේ භාෂාවන් බවට පත් උනේ. එයාලගේ ආගම් තමයි ලෝකේ ආගම් බවට පත් උනේ. එයාලගේ විද්‍යාව තමයි විද්‍යාව උනේ. අපේ විද්‍යාවන් මිත්‍යාවන් බවට පත් උනා. ඉතින් එතකොට මේ වෙස්ට් එකට ඕන විදිහට තමයි ලෝකේ නඩත් උනේ. විතරක් නෙමෙයි ඒගොල්ලෝ විද්‍යාවෙන් ඉස්සරහට ගිය නිසා, තාක්ෂණයෙන් ඉස්සරහට ගිය නිසා ඒ විද්‍යාව තාක්ෂණය භාවිතා කළා විශාල වශයෙන් මුදල් ලබන්නත්. උදාහරණයක් විදිහට මෑත කාලයේ වෙනකන් අපිට තාක්ෂණය සඳහා ඔරොත්තු නොදෙන තරමේ ලාභයක් ගෙවන්න වුණා වෙස්ට් එකට. විශාල මුදලක් ගෙවන්න වුණා. හැබැයි මේක වෙනස් කරේ ඊස්ට් එක පැත්තේ නැගෙනහිරින් ඇවිල්ලා මේක වෙනස් කරේ අන් කවුරුත් නෙමෙයි චීනය. චීනයේ මුල් වතාවට අපිට මේ ලෝකෙට අඳුන්වා දුන්නා වෙස්ට් එක විශාල වශයෙන් ලාභ ලබමින් තිබුණු විද්‍යාව තාක්ෂණයේ ප්‍රතිඵල අපිට අඩු මුදලකට අපිට ලබා දෙන්න පටන් ගත්තා. රටක් සංවර්ධිත රටක් කරන්න යද්දී අනේක විද බාධා එන්න පුළුවන්. අපි පුංචි කාලේ ඉඳලා අපි දන්නේ මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අපිට කවදද එතනින් එළියට එන්න පුළුවන් වෙන්නේ? රටකට උචිත සංවර්ධන මාවතක් තෝරා ගැනීමේ වැදගත්කම ගැන අද සියනතරු YouTube නාලිකාවේ කාලීන සංවාදයත් එක්ක අපි කතා කරේ අන් ඔය කාරණාව නිසා. ඉතින් අද දවසේ මේ කතාබහට එක්වුණු පාර්ලිමේන්තුවේ ආර්ථික කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාට, ඒ වගේම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මහලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතාට, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් රජයේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මිලින්ද රාජපක්ෂ මහතාට, ලිබරල් තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කාරිණී නීතිඥ නාමිනී පණ්ඩිත මෙනවියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රාර්ථනාව සංවර්ධිත රටක්. කවදා හරි එහි නැහැබෑ වෙනතුරු අපි බලාගෙන ඉන්නවා සාමාන්‍ය ජනතාව විදියට. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් හෙට දිනයක්. සමුගන්නම් අදට සියනතරු YouTube නාලිකාවේ කාලීන සංවාදයත් එක්ක. අයබෝවන්.